අල්හම්දුලිල්ලා අපගේ කෙටි දේශනාව පිළිබඳවනා ඒට කලින්මා ස්තුතිවන්ත විය යුතුයි. අද දින ඉතා හරබර දේශනාවකට සවන් දෙන්නට පුළුවන් වුණා. ඒ තමා රමදාන් මාසයේ තුල පහළ වුණු මේ අල් කුරානයේ පිළිබඳව. ෂේඛ් ඛාලික් මරිකාර් ජසාකල්ලාහු ඛෛරන් ඛෛරල් ජසාඉ ෆිල් දාරේන්. අත වශයෙන්ම රමදාන් මාසයේ තුල පහළ වුණු මේ අල් කුරානය අපගේ ජීවිතේ සියලුම අංශවල සියලුම ශේස්ත්‍රවල පිළිපැදීමටත් ඒ අපගේ ජීවිතයේ තුළට අන්තර්ගත කරගැනීමටත් ගැප් කර ගැනීමටත් එම ඛුතුබා දේශනාව ඉමහත් රුකුලක් වේවි කියා මා විශ්වාස කරනවා. සහෝදර සහෝදරියනි, අප අද සිටින්නේ ඉතාම උතුම්ම මාසයක. මෙම මාසය පිළිබඳව මා විශේෂයෙන් කතා කරන්නට අවශ්‍ය නැහැ. මෙම මාසය පිළිබඳව නබිතුමාණන් කියපු වදනක් බුඛාරි මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන්. අබු හුරෛරා රදියල්ලාහු තආලා අන්හු වාර්තා කරනවා, ඉදා ජා රමදාන්, රමදාන් මාසය උදා වුණොත්, රමදාන් මාසය එළඹුණොත් මොනවද වෙන්නේ? රමදාන් මාසය ආවොත් ශාබාන් පෙර මාසය, රමදාන් මාසයට පසු ශව්වාල්. මොකද්ද තියෙන වෙනස? නබිතුමාණන් මෙලෙස පැහැදිලි කරනවා, රමදාන් මාසය කියන්නේ අනෙකුත් මාස 11 හා සමාන මාසයක් නොවේ, සාමාන්‍ය මාසයක් නොවේ. ඉදා ජා රමදාන්, රමදාන් මාසය එළඹුණොත්, උදා වුණොත් සමහර දේවල් වෙනස් වෙනවා. අහසෙත් වෙනස් වෙනවා, පොළොවෙත් වෙනස් වෙනවා, මිනිසුනුත් වෙනස් වෙනවා, ෂයිතන්ගේ තත්ත්වයක් වෙනස් වෙනවා. මේ වෙනස පිළිබඳව නබිතුමාණන් කෙටියෙන් පැහැදිලි කරපු නබිවදනක්, ඉදා ජා රමදාන් ෆුත්තිහත් අබ්වාබුල් ජන්නා, පළමුවෙනි සුභ ආරංචි. රමදාන් මාසය ආවොත් දැනගන්න සහෝදර සහෝදරියනි, ස්වර්ගයේ දොරටුවන් විවෘත වෙනවා. කල්පනා කරලා බලන්න, අප කුවේට් රාජ්‍යයේ වාසය කරන සහෝදර සහෝදරිය, කවදාටද මෙහෙ තියෙන අර සිටි එකේ පිහිටා තිබෙන අර කොමියුනිකේෂන් මිනිස්ට්‍රි එක තියෙන්නේ, ඒකත් එක්කම පිහිටලා තිබෙන කුළුණ කවදාටද ඕපන් කරන්නේ? හැමදාම ඕපන්ද? නැහැ. ඔවුන් ජාතික නිදහස් දිනයට තමා සුවිශේෂව විවෘත කරලා ජනතාවට බලන්න සකස් කරන්නේ. හේතුව යම් කිසි වැදගත්කමක් තියෙනවා රටක තියෙන එම කුළුණට. එන විශේෂ දිනවල තමයි විවෘත වෙන්නේ. සාමාන්‍ය ජනතාව එහෙම කල්පනා කරනවා නම් දෙවියන් අල්ලා, දෙවියන් අල්ලා සතු තිබෙන්නා වූ සිල්ආ, ඉතා උතුම්ම වස්තුව, අලා ඉන්න සිල්ආත අල්ලාහි ගාලියා අලා වහියල් ජන්නා, ඒ තමයි ස්වර්ගය. රමදාන් මාසේ උදයා වීමත් සමගම දෙවියන් අල්ලා මොනවද කරන්නේ? ස්වර්ගයේ දොරටුවන් විවෘත කරනවා. පසුව දෙවියන් අල්ලා මොනවද කරන්න කියලා නබිතුමාණන් පවසන්නේ, වගුල්ලිකත් අබ්වා බුන්නාර්, නිරේ දොරටුවන් වසා දමනවා, වසුෆීදති ෂයාතීන්, ෂයිතන් වරුන්ට විලංගු දානවා. මේ කරුණු තුන ඇයි දෙවියන් අල්ලා ස්වර්ගයේ දොරටුවන් විවෘත කරන්නේ රමදාන් මාසයේ තුල? ඇයි දෙවියන් අල්ලා නිරේ දොරටුවන් වසා දමන්නේ රමදාන් මාසයේ තුල? ඇයි දෙවියන් අල්ලා ෂයිතන්ට විලංගු දාන්නේ රමදාන් මාසයේ තුල? ඇත්ත වශයෙන්ම මේ හරහා අපිට ලබා දෙන පණිවිඩය මොනවාද? ජනතාවනි, මිනිසුනි, වහලුනි, දෙවියන් අල්ලාහුගේ සියලුම බැතිබතුනි, ඔබ සියල්ලෝම ස්වර්ගයේ කරා පැමිණෙන්න, ස්වර්ගයට පහසුවෙන්ම පැමිණෙන්න පුළුවන් කාල වකවානුවක් තමා මෙම රමදාන් මාසය. කදිම අවස්ථාවක් තමා රමදාන් මාසය. ඒ රමදාන් මාසය තුල ඔබ සියලුම දෙනා ස්වර්ගයේ කරා ගමන් කරන්න, වසාරිව් ඉක්මන් කරන්න, තරඟ කරන්න. ස්වර්ගයේ විවෘතයි, නිරය වසා දමා තිබේ. එන නිරය වසා දමලා දෙවියන් අල්ලා කියනවා නිරයට යන්න එපා, නිරයට යන ක්‍රියාවන් කරලා නිරයට ලං වෙන්න එපා. ඔබට පහසුවක් කරලා දීලා තියෙනවා, වසුෆිදති ෂයාතින්, ෂයිතන් වරුන්ට අපි විලංගු දාලා තියෙන්නේ. එම නිසා පාප ක්‍රියාවලින් ඈත්වීමර ඔබට පහසුයි.
ස්වර්ගයට ළඟාවීම ඔබට පහසුයි. මේ තේරුම්ගෙන ස්වර්ගයට යන යහපත් ක්‍රියාවන් පමණක් අධිකව කරන්න. රමදාන් මාසයේ පැමිණියොත්, උදා වුණොත් දේව දූතෙක් පහළ වෙලා කියනවාලු, යා බාගියල් ඛෛරි අක්බිල් වයා බාගිය ෂර්රි අක්සිර්. දේව දූතයා ජනතාවට ඇරයුමක් කරනවා, ආරාධනාවක් කරනවා, යහපත් ක්‍රියාවන් කරන්න උත්සාහ කරන්න කියලා. යහපත් ක්‍රියාවන් කරන පුද්ගලයාව දිරිගන්වනවා තව වැඩි වැඩියෙන් කරන්න කියලා. අයහපත් ක්‍රියාවන් කරන පුද්ගලයාට දේව දූතයා කියනවා අක්සිර්, අඩු කරගන්න. මෙම රමදාන් මාසය තුළ ඔබගේ සුපුරුදු පරිදි ඔය වැඩසටහන කරගෙන යන්න එපා. පාප ක්‍රියාවන් වල නිරත වෙන්න එපා. සහෝදර සහෝදරියනි, අබූ දාවුද් ග්‍රන්ථය හා තිර්මිදි ග්‍රන්ථය සඳහන් වෙනවා. ඉමාම් අල්බානි රහමතුල්ලාහි අලෛහි මේ නිවැරදි කියා සඳහන් කරනවා. මේ හදීසුල් කුදුසි එකක්. අබූ හුරෛරා රදියල්ලාහු තආලා අන්හු වාර්තා කරන නබිතුමාණන් මෙලෙස පැවසුවා. ලම්මා ඛලකල්ලාහුල් ජන්නා, දෙවියන් අල්ලා ස්වර්ගය නිර්මාණය කරපු අවස්ථාවේදී, ස්වර්ගය නිර්මාණය කරපු අවස්ථාවේදී ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් එනම් දේවදූතයන්ගේ නායකයාට එන්න කිව්වා. එන්න කියලා කියනවා, ෆද්හබ් ෆන්දුර්, යන්න අර ස්වර්ගයේ දිහා බලන්න, ස්වර්ගයේ දිහා පොඩ්ඩක් බලලා එන්න. මාගේ වහලුන්ට, මාගේ බැතිමතුන්ට මා කුමක් නිර්මාණය කරලා තිබේද යන්න පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න. කාටද මේ කියන්නේ? දේවදූතයන්ගේ නායකයාට. ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් දෙවියන් අල්ලාහ්ගේ අණවලට කීකරු වෙලා ගිහිල්ලා බලනවා ස්වර්ගය. ස්වර්ගයේ තියෙන දේවල් අපිට කියන්න බෑ, කියලා නිම කරන්න බෑ. මේ කාලය ඇත්තටම මොකද්ද? වචන ස්වල්පයක්වත් කියලා නිම කරන්න බැරි තරම් දුරට ස්වර්ගයේ තියෙනවා. ඒ නිසා තමයි තවත් හදීසුල් කුදුසි වල දෙවියන් අල්ලාහ් කියන්නේ, මා ලා අයිනුන් රාත්, කිසිම නැත්, කිසිම ඇහැක් නොදුටු දෙයක් තමයි ස්වර්ගය. කිසිම කනක් ශ්‍රවණය කරගන්න බෑ, කිසිම හදවතකට මවාපාන්නත් බැරි දෙයක් තමයි ස්වර්ගය. මේ ස්වර්ගයේ ගිහිල්ලා දැන් ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් බලනවා, ගංගාවන් ගලාගෙන යනවා. මොන ගංගාවක්ද? කිරිද? මද්‍රව්‍යද? මීපැණිද? මොනවද ඕනේ? සෑම ගංගාවක්ම ගලාගෙන යනවා. එහෙම බලනකොට රූමත් ලස්සන කාන්තාවක්, මෙහෙම බලනකොට සිඟිති දරුවන්, හැම දෙයක්ම තියෙනවා. ආහාරද? ඒ පැත්තෙන් ආහාර තියෙනවා. නවාතැන්ද? මේ පැත්තෙන් ලස්සන මාලිගාවන් තැනතිලා තියෙනවා. මේ හැම දෙයක්ම දැකපු ජිබ්‍රීල් අලෛහි සලාතු වස්සලාම ඇවිල්ලා දෙවියන් අල්ලාහ්ට කියනවා, යා අල්ලාහ්, අයි රබ්බි ව ඉස්සතික්, ඔබ මත දිවුරා කියන්නම් යා අල්ලාහ්. ලා යස්මාඋ බිහා අහදුන් ඉල්ලා දඛලහා, මේ ස්වර්ගය ගැන කවරෙකුට හෝ ඇහුනොත්, ස්වර්ගයක් තියෙනවා කියලා කවුරු හෝ දැනගත්තොත් මිනිසුන්ගෙන්, ඔහු අනිවාර්යෙන් ස්වර්ගයට යනවා. ඔහු ස්වර්ගයට යන්නේ නැතුව ඉන්නෙම නැහැ. හේතුව, එතරම් දුරට දේවල් ඔබ ස්වර්ගයේ නිර්මාණය කරලා තිබෙනවා, එතරම් දුරට අලංකාරයි, හැම දෙයක්ම තියෙනවා, අංග සම්පූර්ණයි. අනිවාර්යෙන් ස්වර්ගයේ තිබෙන්නා වූ දේවල් පිළිබඳව මිනිසා ඇහුම්කන් දුන්නොත් අනිවාර්යෙන් ස්වර්ගයට යනවා. දෙවියන් අල්ලාහ් فحفته بالمكاره. දෙවියන් අල්ලා ස්වර්ගයේ එහෙමම තිබෙන්නේ නැහැ දැන්. ස්වර්ගය දැන් ආවරණය කරනවා. නිර්ආවරණයේ තිබෙද්දි තමයි ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් ගියේ. දැන් ආවරණය කරනවා. දැන් කියනවා ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් ගිහිල්ලා බලන්න ස්වර්ගය කොහොමද කියලා. නැවත වතාවක් මෙයා ගිහිල්ලා ස්වර්ගය බලනවා. බලලා ෂණිකවම ඇවිල්ලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. යා අල්ලාහ් ලකද් ඛෂීතු අල්ලා යද්ඛුලහා අහද්. දෙවියන් අල්ලාහ් මම දැන් බයයි, දැන් ස්වර්ගයේ ගිහිල්ලා බලලා ආවා කවුරුවත් ඇතුළට යන්න නැති වෙයි. දැන් මම බැලුව ස්වර්ගයට කවුරුත් පිවිසෙන්නේ නැති වෙයි, ඇතුළට කවුරුත් යන්න නැති වෙයි. ඇයි මගේ සහෝදරවරුනි, මොනවද උනේ? ආරම්භයේ වාර්තාව හැමෝම යාවි, දැන් තියෙන වාර්තාව කවුරුත් නොයාවි. මොකද්ද සිදුවුණු වෙනස? මොකද්ද මේ ඇති වුණු තත්වය? දෙවියන් අල්ලාහ් ස්වර්ගයේ ආවරණය කළා බිල් මකාරි, හදවතට ආකර්ෂණීය නොවන දේවල් වලින්,
හදවතට ඉතා ප්‍රියමනාප නොවෙන දේවල් වලින් ස්වර්ගය ආවරණය කළා. උදාහරණයකට අද අපි හැමෝම ඉන්නේ බඩගින්නේ. ඇයි මේ බඩගින්න ඉන්නේ? අපි හැමෝම ඉන්නේ පිපාසෙන්. ඇයි මේ පිපාසෙන් ඉන්නේ? හේතුව නැමට ආසාවට මං කන්න නැතුව බොන්න නැතුව ඉන්නවා, නැත්තම් මගේ ගබඩා පොඩ්ඩක් පුරව ගන්න මං කන්න නැතුව බොන්න නැතුව ඉන්නවා, එහෙමද? නැහැනේ. ස්වර්ගයට යන්න නම් උපවාසයේ දිය යුතුයි. ස්වර්ගයට යන්න නම් උපවාසයේ දිය යුතුයි. ඒ නිසා උපවාසයේදී මහරහා අපි බලාපොරොත්තු වෙන්නේ ස්වර්ගය. ඒ නිසා සහෝදරෝනි, ස්වර්ගයේ ආවරණය වෙලා තියෙන්නේ උපවාසය, සලාතය. රාත්‍රී කාලයේ සලාතේ නැගිටලා ඉඳලා සලාතේ කරනවා. ඇයි මේ සලාතේ කරන්නේ? එහෙනම් ආවරණය වෙලා තියෙන්නේ ආකර්ෂණීය දේවල් වලින් නෙමෙයි, අපහසු දේවල් වලින්, අසීරු දේවල් වලින්. පසුකලක මොනවද? ඒවා අසීරු නොවන තත්ත්වයට පත් වෙන්න පුළුවන්, ඒ වෙනයි. නමුත් සාමාන්‍ය බැලූ බැල්මට අසීරුයි. තමන්ගේ මුදල් වැය කළ යුතුයි. තමන් හම්බු කරපු මුදල් 2/1 සකාත් නමින් බද්දක්, දුගී බද්දක් ගෙවිය යුතුයි. තමන් හම්බු කරපු සල්ලි වලින් ලක්ෂ ගණනාවක් වියදම් කරලා හජ් කටයුතු කළ යුතුයි. තමන්ගේ ඇස් පහත් බැලීම, බැල්ම පහත් කරගත යුතුයි. සෑම දෙයක්ම ශ්‍රවණය කරන්න අනුමැතිය නැහැ. සෑම දෙයක්ම කරන්න අනුමැතිය නැහැ. මේ හැම දෙයක් මොකද? අසීරුයි. මෙහෙම තමා ස්වර්ගයේ දිවෙන අල්ලා ආවරණය කරලා තියෙන්නේ. පසුව දෙවන අල්ලා ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම්ට අඬගහලා කියනවා, ගිහිල්ලා මං නිරයක් නිර්මාණය කරලා තියෙනවා, නිරේ ගිහිල්ලා බලලා එන්න. ජිබ්‍රායිල් අලෛහි සලාතු වස්සලාම් ගිහිල්ලා නිරේ බලනවා. වාතාව ඇවිල්ලා ඉදිරිපත් කරනවා, යා අල්ලා, ලා යස්මඋ බිහා අහදුන් ෆයදුඛුල්හා. කිසි කෙනෙකුට නිරයක් තියෙනවා කියලා දැනගත්තොත් කවදාවත් නිරේට නම් යන්නේ නැහැ. එතරම් දුරට භයානකයි. එතරම් දුරට දඬුවම් වේදනාකාරී, ඉතා කුරිරු ලෙස තියෙන ස්ථානයක්, එය භයානකම ස්ථානයක් නිරය. යන්නේ නැහැ කිව්වා. දෙවන අල්ලා නැවත වතාවක් දෙයක් කරනවා, නිරය ආවරණය කරනවා. නිරය වට කරලා ආවරණයත් කරනවා. මොනවා වලින්ද? බිෂහවාත්. පසුව ඇවිල්ලා ජිබ්‍රීල් අලෛහි සලාතු වස්සලාම්ට කියනවා, දැන් ගිහිල්ලා බලලා එන්න. මෙයා ගිහිල්ලා බලලා ආවට පස්සේ කියනවා, لقد خشيت الا يبقى احد يا ربي. يا الله මම බය වෙනවා එක්කෙනෙක්වත් ඉතුරු වෙයිදෝ දන්නේ නැහැ ඒකට යන්නේ නැතුව. ලෝකේ එක්කෙනෙක්වත් ඉතුරු වෙයිදෝ දන්නේ නැහැ ඒකට යන්නේ නැතුව. හේතුව කලින් වார்த்தාව වෙනස්, දැන් වார்த்தාව වෙනස්. කලින් යන්නේ නැහැ කිව්වා, දැන් කියනවා හැමෝම යාවි කියලා. එනම් නිරය නිර්මාණය කළේ දිවෙන අල්ලා, වට කරලා තියෙන්නේ, ආවරණය කරලා තියෙන්නේ බිෂහවාත්. මොකද්ද ෂහවාත්? ආකර්ෂණීයයි. මනසට කාවදිනවා, මනසට ඇල්මක් ඇති වෙනවා, මනසට ප්‍රියමනාප වෙනවා. දැක්කොත් කරන්න ඕනේ, ඇහුවොත් අහගෙනම ඉන්න ඕනේ, බැලුවොත් බලාගෙනම ඉන්න ඕනේ, හිතුවොත් කරන්න ඕනේ. මේ තම ආකර්ෂණීය දේවල්. හරාම්, නමුත් ඒ බලන්න ඕනේ. හරාම්, නමුත් ඒ කරන්න ඕනේ. මේ ආකාරයෙන් තමා දෙවියන් අල්ලා නිරේ ආවරණය කරලා තියෙන්නේ. එහෙනම් පොලිය හරාම්, නමුත් කරන්න හිතෙනවා. වංචාව හරාම්, නමුත් කරන්න හිතෙනවා. ආකර්ෂණීයයි. මේ දේවල් කිරීම හරහා නිරේට තමා යන්න පුළුවන් වෙන්නේ. අනියම් සම්බන්ධතාවයන් හරාම්, නමුත් ආකර්ෂණීයයි. ඒ ආකර්ෂණීය දේවල් වලින් නිරේ ආවරණය වුණ නිසා නිරේට යන පිරිස, ජනතාව, ජිබ්‍රීල් අලෛහි සලාතු වස්සලාම් බය වෙනවා එක්කෙනෙක්වත් ඉතුරු වෙයිදෝ කියන තරමට. එසේනම් සහෝදර සහෝදරිනි, මෙම රමදාන් මාසය 7 වැනි කාලය ගෙවි ගිහිලා තියෙන්නේ. තව ඉතිරි තිබෙන්නේ ස්වල්ප අල්ප කාලයයි. මේ කාලය තුල විවෘත වුණු ස්වර්ගයට යාමටත් අර වසා දමන නිරේ සම්පූර්ණයෙන් බේරිලා එතනින් යන්නේ නෑ, මට නිරය හරාම් කියන තරමට යහපත් ක්‍රියාවන් කරන්න මෙම රමදාන් මාසය අපි උදා කරගමු, අදිෂ්ඨාන කරගමු. ලංකාවේ තියෙන වාතාවරණය කියපු අපේ සහෝදර සහෝදරියන් කියපු ආකාරයට ඇත්ත වශයෙන්ම ඔවුන්ට දායක වීම, ඔවුන්ට යමක් අපින් කරන්න පුළුවන් නම් එයත් අර ස්වර්ගයේ ආවරණය උණු දෙයින් එකක්. අපේ මුදල් ඔව් ගෙවීම හරහා ස්වර්ගය ලැබෙනවා.
ඒ වැයකිරීම හරහා ස්වර්ගය ලැබෙනවා. ශ්‍රමය වැයකිරීම, කාලය වැයකිරීම මේ හරහා ඉන්ෂා අල්ලාහ් අපිට ස්වර්ගයට ළඟා වෙන්න පුළුවන් වේවි කියා අපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවෙන් මාගේ වචන ස්වල්පය අවසන් කරන්නම්. ඇත්ත වශයෙන්ම ඉකරා ඉස්ලාමීය සංගමයට මාගේ හෘදාංගයේම ස්තුතිය පුද කරන්නෙමි මෙම අවස්ථාව ලබා දීම සඳහා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.